ඉන්දියා කණ්ඩායම ලෝකුස්ලන් තරගාවලියකට යන්න කලින් ඔස්ට්‍රේලියා කණ්ඩායමේක T20 තරගාවලියකට සෙල්ලම් කරන්න දැන් සූදානම් ඉන්නේ. මේ තරගාවලියේදී ලෝකුස්ලානේ වෙනුවෙන් කණ්ඩායමේ සැකැස්ම හදාගන්නත් ඉන්දියාවට පුළුවන් වෙයි. අෆ්ගනිස්තාන් කණ්ඩායමේක ආසියානු කුස්ලන් තරගාවලියේ තිබුණු තරගයේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ඇවිත් ශතකයක් ගත්ත කෝලි ඉන්දියා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු වෙන්න ඕන කියලා විචාරකයෝ කියන කතාවට නම් රෝහිත් ඒ තරම් මනාප නැහැ වගේ. කෝලි ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට සෙල්ලම් කරනවා අපි දැකලා තියෙනවා. IPL තරගාවලියේ එයා හොඳ දක්ෂතා පෙන්වනවා දැකලා තියෙනවා. ආසියානු කුසලන් තරගාවලියේ මම සෙල්ලම් කළේ නැති තරගේ එයා ශතකයක් ලබා ගත්තා. අපි ගොඩක් සතුටු වෙනවා එයා ලකුණු අතරට ආපු එක. මේ ගැන මම ද්‍රාවිඩ් එක්කත් කතා කළා. එයත් කිව්වේ කෝලි තුන්වෙනි ආරම්භක ප්‍රතිකරුවා විදිහට තියමු කියලා. සමහර තරඟවල එයාව ආරම්භක ප්‍රතිකරුවා විදිහට එවන්න අවස්ථාවක් අපිට එතකොට තියෙනවා. රාහුල් ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ලොකු දෙයක් අපිට දීලා තියෙනවා. ඒ වගේම ඔහුට ලොකු දෙයක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඒක නිසා රාහුල්ගේ ආරම්භක ප්‍රතිකරණ තැන වෙනස් කරන්න හොඳ නෑ. ලොකු ලොකු වෙනස්කම් කරන්න හොඳ වෙලාවකුත් නෙමෙයි මේක. අපි ඒ නිසා ආරම්භක ප්‍රතිකරණ ස්ථානය ගැන වැඩි කතා නොකරමු. තමන් අසාර්ථක වුණොත් කෝලිට දෙන්න වෙන ආරම්භක ප්‍රතිකරණ ස්ථානය ගැන රෝහිත් ඔය විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ. ලෝකුස්ලානේට යද්දිත් ෆියලස් ක්‍රිකට් ගහන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි රෝහිත් කියන්නේ. මම හිතන්නේ අපි පහුගිය කාලේ සාර්ථකුනේ අපේ තරග රටාව නිසා. මේ විදිය හොඳයි. කඩලු ගියත් අඩියක් පස්සට තියන්නේ නැතුව පහර දෙන එක තමයි අපේ විදිය. ආසියානු කුස්ලාන් තරගාවලිය ගත්තම අපි හොඳට සෙල්ලම් කළා. අවසන් පන්දුවාරයට ගිහින් තමයි තරගේ අවසන් වුණේ. ලංකාව එක්ක තරගේ ලකුණු 173ක් ගත්තා. මම හිතන්නේ ඒ ලකුණු ප්‍රමාණය හොඳ ලකුණු ප්‍රමාණයක්. තරගයක් දිනන්න නම් වාසනාවක් තෝරනවා. මම කියන්නේ නැහැ ලංකාව දිනුවේ වාසනාව නිසාමයි කියලා. වාසනාව 5%ක්වත් බලපෑමක් තියෙනවා තරගයේ ප්‍රතිඵලයට. කාසිවාසිය දුවද්දි දෙවියන් වගේ දේවල් වාසනාව එක්ක මොන පැත්තට පෙරලෙනවද කියන එක තීරණය වෙනවා. ලෝකුස්ලානේදී වාසනාවත් අපි එක්ක ඉඳි කියලා මම විශ්වාස කරනවා. ඔය විදිහට තමයි රෝහිත් අවාසනාවට අහිමි වූ ආසියානු කුස්ලානේ ගැන වාසනාවත් එක්ක දිනා ගන්න ඉන්න ලෝක කුස්ලානේ ගැන කතා කරලා තිබුණේ. වැඩි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටින් නම් දෙසපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.